ප්‍රදේශ කිහිපයකින් ලබාගත් සාම්පල 25ක් අතරින් සාම්පල 14ක් ඩෙල්ටා ප්‍රභේදයේයි සැක සහිත බව සෞඛ්‍යංශ අනාවරණය කරගෙන තිබෙනවා. අපිට දැනට ලැබිලා තියෙන නවතම තොරතුරු එක්ක ඇත්තටම මේ මොහොත වෙනකොට මේ විශ්වවිද්‍යාලයෙන් දැනුම් දීලා තියෙන්නේ ඒගොල්ලෝ ඩෙල්ටා ප්‍රභේදයේ තිබිය හැකි ප්‍රදේශවලින් සාම්පල් 25ක් ටෙස්ට් කරලා තියෙනවා සැකකටයුතු ප්‍රභේද විය හැකි ඒවා හඳුනා ගැනීමේ මූලික පරීක්ෂණයක් කරන්න. මේ මූලික පරීක්ෂණයෙන් ඒගොල්ලෝ අනෙක් මේ වෛරස් වලට වඩා වෙනස්ව හැසිරෙන ඒවා මුලින්ම හොයා ගන්නවා. ඊට පස්සේ තමයි ඒවා ජාන අනුක්‍රම ජීන් සීක්වෙන්සින් ක්‍රමවේදයට දාලා තහවුරු කරගන්න ඕනේ. මේ වෙනකොට ඒගොල්ල දැනුම් දීලා තියෙනවා අර 25ක් ගත්ත සාම්පල් වලින් 14ක් සැකකටයුතු ලෙස හඳුනාගෙන තියෙනවා කියලා. ඒක ලබන සතියේ මේ තහවුරු කරනවා කියලා ජානුව අනුක්‍රමන කරලා ඉවර කරලා. ඉතින් දැනට කියන්න තියෙන தත්ත්වය තමයි ඒකයි. ඒ කියන්නේ මේ 14 දෙනා සැකකටයුතු 14ක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ අනුව අපිට අවශ්‍ය කරන මූලික පාලන ක්‍රියාමාර්ග ගැනීමට අපිට දැනට මේක ප්‍රමාණවත්. නමුත් මේ අය අතරේ ඩෙල්ටාද කියන එක ජීන් සීක්වෙන්සින් කරලා ලබන සතියේ දැනුම් දෙවි. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නවරෝගීන් 1568 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 276000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ්-19 වෛරසයේ ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 31ක් පිළිබඳවද ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 11 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 3533 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 173988 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 40276ක්. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 13357 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 4725 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. පාසල් ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පළ කළේ මෙවන් අදහසක්. අවුරුදු 18ට අඩු ළමුන් සඳහා සහ නවයුන් තරුණ තරුණියන් සඳහා එන්නත ලබා දීම පිළිබඳව මේ වනතෙක් අපට නිර්දේශයක් ලැබිලා නැහැ. නමුත් අපට පේනවා මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන වශයෙන් එන්නත් කිහිපයක් විශේෂයෙන්ම සිනොවැක් එන්නත සහ ෆයිසර් එන්නත කුඩා ළමුන්ට ලබා දෙනවා පාසල් වයසේ යන ළමයින්ටත් ලබා දෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අප සාකච්ඡා කරගෙන යනවා. ඉදිරියේදී තීරණයක් ගන්නවා අප පාසල් ළමුන්ටත් අපේ රටේ එන්නත ලබා දෙනවද නැද්ද කියන කාරණේ. එහෙම ලබා දෙනවා නම් මොන එන්නතද ලබා දෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් අවුරුදු 12ත් 18ත් අතර වයසේ පසු වෙන පාසල් ළමුන්ට මේ එන්නත ලබා දීමේ හැකියාව පිළිබඳව කරුණු කාරණා සොයලා බලන්න කියලා. මේ අතර නිරෝධාහන නීති උල්ලංඝනය කළ පුත්කලින් 224 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දින නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයන් 224 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 49673ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන ලෙස සීලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින ලබනවා. ඊයේ දින බස්නාහිර පළාතෙන් ඇතුළු වන සහ පිටවන ස්ථාන 13කදී මාර්ග බාධක යොදා කරන ලද පරීක්ෂා කිරීම වලදී පුද්ගලයන් 7059 දෙනෙක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් පැමිණි වාහන 378ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.